සුබ දවසක් ඔයාලා හැමෝටම වොමිටින් නැත්නම් වමනය කිව්වම අපි හැමෝම දන්නවා අපි මේ වීඩියෝ එකෙන් වොමිටින් වලට අපි පාවිච්චි කරන හැම මෙඩිසින් එකක් ගැනම කතා කරමු වීඩියෝ එක අවසානයේ දක්න දෙන්න ඔයාට මේ මෙඩිසින් ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් හරි ඔයාලා දන්නවා අපිට වොමිට් වෙන්න එක එක හේතු තියෙනවා විවිධ ගඳ සුවඳ දැනුනම තව බලන්න අප්‍රසන්න දෙයක් දැක්කම කන්න අකමැති කෑමක් කෑවම මේ වගේ විවිධ හේතු ගොඩක් තියෙනවා මේ ඕනිම හේතුවකදී එකම දෙයයි වෙන්නේ ඒ තමයි අපේ මොළයේ තියෙන වොමිටින් සෙන්ටර් අන්න මේ වොමිටින් සෙන්ටර් උත්තේජනය වුණාම තමයි අපේ ආමාශය නිකන් මිරිකලා වගේ වොමිට් වෙන්න හදන්නේ උදාහරණයක් කියන්නම් සමහර අයට බස් එකේ යද්දි ෆෝන් නොබෝබ යන්න බෑ මේ දේ මටත් තියෙනවා ෆෝන් එකේ ටික වෙලාවක් ඉද්දි ඔන්න එනවා අමුතු ෆීලිං එකක් වොමිට් වෙන්න වගේ දෙයක් එහෙම වෙන්නේ අර අපේ මොළයේ තියෙන වොමිටින් සෙන්ටර් උත්තේජනය වෙන්න ගන්නවා ආ දැන් ෆෝන් එක ඔෆ් කරලා සාක්කුවටම දාගන්නවා ආයෙ ෆෝන් එක දිහා බලන්නේවත් නැහැ හරි අර වොමිටින් සෙන්ටර් දෙකක් අපේ මොළේ තියෙනවා එතකොට අපි වොමිටින් වලට ගන්න මෙඩිසින් වල ප්‍රධානම ක්‍රියාවලිය තමයි අර වොමිටින් සෙන්ටර් වල තියෙන රිසෙප්ටර් උත්තේජනය වෙන එක නවත්තනවා මේ මෙඩිසින් වලින් වොමිටින් රිසෙප්ටර් බ්ලොක් කරලම දානවා හරි අපි දැන් මෙඩිසින් මොනවාද කියලා බලමු අපේ මොළේ වොමිටින් සෙන්ටර් වල තියෙන රිසෙප්ටර් බ්ලොක් කරන විදිය අනුව ආකාර හතරකට අපි මෙඩිසින් ටික බෙදනවා හරි එකටම ඇන්ටිහිස්ටමින් මෙඩිසින් ඒ කියන්නේ වොමිටින් සෙන්ටර් එකේ ඇන්ටිහිස්ටමින් කියන රිසෙප්ටර් එක තමයි මේ මෙඩිසින් වලින් බ්ලොක් කරන්නේ බෙහෙත් වර්ග තමයි සිනරසින් මේ ටැබ්ලට් ඔයාලා කොහේ හරි ගමනක් යන්න කලින් වැඩිහිටි අය ටැබ්ලට් දෙකක් පැය දෙකකට කලින් බොන්න ඕනේ පොඩි ළමයි එක ටැබ්ලට් එකක් ගන්න ඕනේ බස් එකේ එහෙම දුර ගමනක් යනවනම් මතක් කරලා පැය දෙකකට කලින් බොන්න. එතකොට මේකේ ඇක්ෂන් එක හොඳටම තියෙනවා. හරි ඊළඟ මෙඩිසින් එක තමයි මේ වර්ගයේම ප්‍රොමෙතසීන්. මේවනම් වෛද්‍ය උපදෙස් ඇතුව ගන්න ඕනේ. ඊළඟට සයික්ලසීන්. මේව බොනවනම් ගමනක් යන කලින් පැයකට දෙකකට කලින් වගේ ගන්න ඕනේ. මේ ටැබ්ලට් බොනවනම් පැය 8කවත් පරතරයක් තියාගන්න. මේ දැන් කතා කරපු බෙහෙත් වලට අතුරු ආබාධ විදියට නිකන් කට වේලුණු ගතියක් එහෙම එන්න පුළුවන්. හරි අපි එක වර්ගයක් ගැන කතා කරා. අපි කතා කරන දෙවෙනි වර්ගය තමයි මස්කරණික රිසෙප්ටර් එක බ්ලොක් කරන බෙහෙත්. ඒ තමයි හයොසින්. වෛද්‍ය උපදෙස් ඇතුව ගන්න. ඔයාලා මේකේ මාත්‍රාව දෙගුණ කරන්න නම් එපා. ඊළඟ මාත්‍රාව බොන්න නියමිත වෙලා වෙනකම් ඉන්න. අතුරු ආබාධ විදියට කට වේලුණු ගතියක්, නිදිමත ගතියක්, නිකන් පා වෙන ගතියක් වගේ දැනෙන්න පුළුවන්. හරි අපි කතා කරන තුන්වෙනි වර්ගය තමයි ඩොපමයින් රිසෙප්ටර් එක බ්ලොක් කරන බෙහෙත්. මේ කතා කරන රිසෙප්ටර් අපේ මොළේ වොමිටින් සෙන්ටර් වල තියෙන කියන එක අමතක කරන්න එපා. හරි බෙහෙත් වර්ග තමයි මෙටොක්ලොප්‍රමයින්. වෛද්‍ය උපදෙස් අනුව මේවා බොන්න. ඊට පස්සේ ඩොම්පෙරිඩෝන්. මේක අවශ්‍ය වුණොත් විතරක් බොන්න. මාත්‍රා දෙකක් අතර පැය 8කවත් ගැප් එකක් තියන්න. විනාඩි 15ක 30ක වගේ කෑමට කලින් තමයි බොන්න ඕනේ. විශේෂම දෙයක් කියන්නම් ඩොම්පෙරිඩෝන් වල අතුරු ආබාධයක් විදියට පිරිමියාගේ පියයුරු විශාල වීමක් සිද්ධ වෙනවා. හරි ඊළඟට අපි කතා කරන අවසාන වර්ගය හතරවෙනි වර්ගය 5HT3 රිසෙප්ටර් බ්ලොක් කරන මෙඩිසින්. ඒ තමයි ඔන්ඩන් සෙට්‍රොන්. මේ ටැබ්ලට් එක එලියට ගද්දි අර අපි පෙනඩෝල් එලියට ගන්නවා වගේ ඔබන්න යන්න එපා. මේකේ කවර් එක හිමීට ඉරලා තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටැබ්ලට් එක දිවේ තියාගන්න ඕනේ. තප්පර කීපයකින් මේක දිය වෙලා යනවා. ඊට පස්සේ කෙලත් එක්ක හිමීට ගිලින්න. අන්න එහෙම කළාම තමයි හොඳම ඇක්ෂන් එක තියෙන්නේ මේ ටැබ්ලට් එකේ. හරි මම හිතනවා වොමිටින් වලට තියෙන මෙඩිසින් ගැන හොඳ දැනුමක් ඔයාට එන්න ඇති. ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් රීහයිඩ්‍රේෂන් තෙරපි, විජලනය ගැන, ඒකට තියෙන බෙහෙත් ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම good luck.